මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මංගල ආයවැය දොළොස්වෙනිදා ඉදිරිපත් කළා. ඇත්තෙන්ම අයවැය ඉදිරිපත් කිරීමට ප්‍රථම මේ රටේ වැලි ඇටේ සිටින සීනි කැටේ දක්වාම කරන්නට පුළුවන් සියලුම බඩු ආහාර පාන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල මිල වැඩි කළා. අනිත් පැත්තෙන් බලපුවාම ගෑස් ටික වැඩි කළා. අයවැයෙන් වැඩි කරන්නවත් අඩු කරන්නවත් බයක් තිබුණේ නැහැ. අපිට මතකයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ කාලේ මේ රටේ බොහොම දිග පෝඩින් තිබුණා. දිග පෝඩින් තිබුණා. එදා අන්දරේ මතක් කළේ උඹේ කටේ පස් මගේ කටේ පස් කියන එක එදා අන්දරේ මතක් කළේ. එදා ඒ වගේ අපි කිව්වා එදා මතක් ජනතාව කිව්වේ සීනි නැතුව තියබොන්නම්. උන්න වාගේ දේවල් එදා ජනතාව කිව්වා. අදත් අපේ මිනිසුන්ට වෙලා තිබෙන්නේ ඒ වගේ කයා ගිහිල්ලා අන්තිමනේ මිනිස්සු කිව්වේ මොකද්ද මැතිනි කියන්න මැතිනි කියනවා නම් අපි පිදුරුත් කන්නා. ඔයාගේ කාලයක් අපේ මේ රටේ තිබුණා. මේ රටේ තිබුණා අපේ ඒ කාලයක්. අද මං හිතනවා ඒ යුගය ඇවිල්ලා තිබෙනවා. හේතුව තමයි එක පැත්තකින් බලපුවාම හාල් පෝලිම අනිත් පැත්තෙන් බලපුවාම සීනි පෝලිම අනිත් පැත්තෙන් බලපුවාම ගෑස් පෝඩිම අත්‍යවශ්‍ය සෑම ද්‍රව්‍යයකම අද පෝඩින් තමයි තිබෙන්නේ. ඒ නිසා මේ ආයවැය ගැන මට නම් කියන්න තියෙන්නේ හරි මේක හරියට පතෝල ආයවැයක් කියන එකයි. ඒ කියන්නේ පතෝල ගැන අපි කවුරුද දන්නවන්නේ? ඒක රස්සේ පතෝල ආයවැය කියන්න පුළුවන්. ඒ ඊළඟට මේකේ පැහැදිලිව පෙන්න තියෙන දෙයක් තමයි අප සටහන් කරගත්ත කීපයක් ඒකෙන් අද සෑම දෙයකම මිල වැඩි කිරීම නිසා පෝලිං යුගය වැඩි වෙලා තිබෙනවා. ඊට වශයෙන්ම තනතුර නෙමෙයි අපේ මහත්වෙමු ලංකාවම මට බාර දෙනවා කියලා කිව්වොත් කවුරු හරි ඒත් මගේ කටවහන්න කිසි කෙනෙක් නැහැ. මම කතා කරන්නේ යථාර්ථවාදී සත්‍ය මම කතා කරන්නේ. එක එක්කෙනා නොයෙක් විදිහ මත ප්‍රකාශ කළා. එක එක්කෙනා නොයෙක් මත මේවා කළා. අපි සත්‍ය කියන්න අපට අයිතියක් තිබෙනවා. අපේ ගැමි කතාවක් තිබෙනවා. ඇප්ප කියන්නයි බිම ඉඳ ගණ්ඩයි කාටවත් දවෙන්න ඕනේ නැහැ. අපි යථාර්ථය පැහැදිලි කරන්නේ. යථාර්ථය පැහැදිලි කිරීමේ අපේක්ෂා කරන්නේ ආණ්ඩුව එහෙම නැත්නම් රජය තනතුරක් දීලා මේ තනතුරු රැකගන්න මගේ බලාපට අවශ්‍ය තනතුරු කියන ඒවා ලැබෙනවා නොලැබෙනවා. ඊට වඩා මට අපේ රට අපේ ජනතාව අපට වටිනවා. අපේ අනාගත මේ තරුණ පරපුර අපි දැක්ක පතුගේ වකවානුව තුළ චිත්‍ර ඇඳ බිත්තිවල අද ඔක්කොම නතර වෙලා තිබෙනවා. මේ අනාගත දරු පරපුරට අපි ආලෝකයක් ලබා දෙන්නට ඕනේ. අපේ බලාපොරොත්තු ඒකයි. පන්තුරු දීලා කටවහන්න පුළුවන් කමක් නැහැ. පුටුව ආරක්ෂා කරන්න මට උවමනාවකුත් නැහැ. මම කරගෙන යන සියලුම කාර්යභාරය මම බොහොම සංවරාත්මකව මම කරගෙන යන්නේ. ඒ ආකාරයෙන් කිසිම අඩුවක් වෙන්නේ නැහැ කියන එක මට ප්‍රහාරය එල්ල කරන අපව පාවා දෙන අපර නින්දාපාද කරන ඇත්තන්ට මම බොහෝම ලැබියාවෙන් යුක්තව එක කියන්න කියනවා.